ආයිබෝන් අද නොවැම්බර් මාසේ දෙවනිදා සඳුදා අදත් අපි ගලවල බලමු පත්‍ර බිකක් අද මම ඉස්සරම ගත්තේ දිවයින පුවත් මත බස්නාහිර ඇඳුරිය නවවිදාත් එක් පුලියා පිටියේ ඇහැලියකොට පොලිස් වසම් වලට කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයටත් නවවිදාත් එක් ඇඳුරිය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අදාළ ප්‍රදේශ වෙත එවීමේ ක්‍රමවේදයක් ආහාර වෙළඳසල් සහ ඖෂධ ශාලා දින දෙකක් ඇරීමත් නවතී කියලා තියෙනවා ඊට අමතරව තියෙනවා අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර සංචරණයේ අත්හිටුවන් ජනපතිගෙන් පොලිසියට උපදෙස් කියලා තියෙනවා ඒ වගේම කොරෝනා ආසාදනයෙන් පොලිසිය අතරමුදේ ඊයේ වන විට 150කට කොරෝනා ඒ අතර ඉහළ නිලධාරීහු 50කුත් ඉන්නවා කියලා සඳහන් වෙලා තියෙනවා රජයේ රෝහල් කාර්ය මණ්ඩලවල 50කට කොරෝනා තවත් 300ක් නිරෝධායනේ සමන් රත්නප්‍රිය එහෙම කියයි කියලා නිවුස් එකක් තියෙනවා මේ ඔක්කොම නිවුස් අතරේ දිවයින පත්‍රයේ පළවෙනි පිටුවේම හරි අපූරු නිවුස් එකක් තියෙනවා කොරෝනාවෙන් මිදෙන්න උදේ සවස කුමාලය අල්ලන්න ආයුර්වේද වෛද්‍ය පී හේවා ගමගේ එහෙම කිව්වයි කියලා ආතිකල් එකක් සඳහන් වෙලා තියෙනවා බලන්න ඉතින් නේද දැන් ඊයේ වෙනකොට ලෝකෙම්ම 11,95,000 කොහෙද මේ කොරෝනා රෝගයේ හින්දා මිය ගිහිල්ලා තියෙනවා කුමාලය අල්ලලා කොට දා ගන්න පුළුවන් වැඩන්නේ මේ ලෝකෙම හොම්බෙන් ගිහිල්ලා තියෙන්නේ නේද අල්ලන්න අල්ලන්න කුමාලය අල්ලන්න කුමාලය තව හොඳයි මේකේ තව නිවුස් එකක් තියෙනවා රටට ජනතාවට සෙත්පත සියලු විහාරස්ථානවල රතන සූත්‍රය සජ්ජායනා කරන්න මම බලුවා කවුද කෝ මේක කියලා තියෙන්නේ කියලා බලනකොට කියලා තියෙන අගමැතිතුමා අගමැතිතුමා මහා සංඝරත්නයෙන් ඉල්ලලා තියෙනවා මේ රටට ජනතාවට සෙත්පතල මේ කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ රටට හා ජනතාවට සෙත්පත දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ජායනා කරන්න කියලා තියෙනවා බලන්න ඉතින් නේද අපේ නායක කාරකාදී නේද මේ වගේ වෙලාවක මැදිහත් වෙලා ගන්න ක්‍රියාමාර්ග නේද කාටවත් මේක කල්පනා වුණ නැහැ නේද එතුඹට ඇරෙන්නේ නේද මේ දෙකම හොඳයි ඊ වුණා නියම වැඩක්. ඒක තාම පත්‍රවලට ඇවිල්ලා නැහැ. ඒත් මේ මං හදිස්සියට ඒක කියනවා මේ ඊ මං දැක්ක වීඩියෝ එකක්. අර මේ ඒලියන්ත වයිට් කියන වෛද්‍යවරයෙක් කියලා ඉන්නවා මහත්තේ. එයයි. එතකොට පවිත්‍රා වන්නේ ආරච්චි උදේ ගම්මන්පිල ප්‍රසන්න රණතුංග කියන මහත්වරු මේ ඒලියන්ත වයිට් විසින් මොකක් හරි කරන ලද වතුර කලයක් මේ ගඟට දානවා. කොරෝනා සනීප කරන්න. පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙකුට කොරෝනා විශේෂ පරීක්ෂණයක් ගැන කරනවා කියලා කතානායකතුමා කියලා තියෙනවා. කිට්ටුවට යනවානේ. يعني යන්න ඕන කට්ටියගේ කිට්ටුවට යනවානේ වැඩේ. ඕමයක්. නිරෝධායනයට යොමු කළ නිවාස කොල්ල කන කල්ලි ගැන අවධානයෙන් ඉන්න. පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි PCR පරීක්ෂණ කරන මුවාවෙන් සහ නිරෝධායනය සඳහා රැගෙන ගිය පුද්ගලයන් පදිංචි නිවාස කොල්ල කෑම සඳහා සංවිධානාත්මක කණ්ඩායම් කටයුතු කරමින් ඉන්නවලු. ඉතින් පොලිසිය කියනවා ගෙදරක් නිරෝධායනය කරනවම අහල පහල ගෙවල් වල කට්ටියට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා. සමහර විට පොලිසිය අයිඩෙන්ටි හම්බෙන්නත් පුළුවන් අහල පහල ගෙවල් වල කට්ටියට. ඔහොම අවධානයෙන් ඉඳලා. ඒ කියන්නේ අපි හිතන් හිටියේ මේ ගෙයක් කොල්ල කෑවම අර එමේ මේ මිනිස්සු පොලිසියට කියනවා කියලා. දැන් පොලිසිය මිනිස්සුන්ට කියනවානේ මේ බේරගන්න කියලා. මං යනවා දිවයින පත්‍රේ 7 වෙනි පිටුවට. මූල්‍ය හිඟය පුළුල් වීම ණයවාරික ඉහළයම දිගු කාලීන ණය අර්බුදයක් නොවේ කියලා රාජ්‍ය මන්ත්‍රී අජිත් නිවන් කබ්‍රාල් මහත්තයා කියනවා. ඒ කියන්නේ මූල්‍ය හිඟය පුළුල් වෙනවා ණයවාරික ඉහළ යනවා. ඕවා දීර්ඝ කාලීන ප්‍රශ්න නෙවෙයි. ඕවා මේ අපි අර කියන්නේ මේ මේ ඕවා සබම් වෙන වගේ දීවල යනවා. දීවල යන ප්‍රශ්නයක් තියරයි කියලා තමයි මේ කියන්නේ. එයා එහෙම කියන අතරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාර්යවසම් කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වසර 4කින් මව්බිම ජයග්‍රාහී දිශාන තියට රැගෙන ගියා. ඒ කියන්නේ අපි දැන් මේ يعني ජයග්‍රහණය කරන ගමන් ඉන්නේ නේද අපි ජයග්‍රාහී දිශාන තියට අපි එකක දන ගාගෙන හොම්බෙන් පස්ස පැත්තේ යන ගමන් ඉන්නේ ජයග්‍රහණේ දිශාන තියට. මම යනවා 8 වෙනි පිටුවට. 8 වෙනි පිටුවේ තියෙනවා මේ අවධානයට ගන්න ඕන ආටිකල් එක කාසල් රෝහලේ වැසිකිළියක පිටුපසින් බිලිදු මලසිරුරක් සොයාගනි මේකේ ආටිකල් එක කියවල බලමු අවුරුදු 19ක තරුණියක් එයාගේ සැමියා දාලා ගිහිල්ලා
ඇවිල කාසල් රෝහලේදී දරුවෙක් ප්‍රසූත කරලා මේ දරුවව විසිට කරලා දාලා ගිහිල්ලා තියෙනවා ඇසිපිලියක් පිටිපස්සට ඒ જાතියම තව නිවුස් එකක් පාලස්තින පිටුවේ වාර්තා වෙලා තිබුණා දෙනියායි අවුරුදු 14ක දැරියක් යාව කෙනෙක් දූෂණය කරලා ඇයට දරුවා ලැබුණයි කියලා දෙනියායි රෝහලකදී ඉතින් අසරණ වෙන අම්මලා ලැබෙන දරුවෝ හදාගන්න විදිහට දරුවන්ව විසි කරලා යන තරමට පත් වෙනවා අවුරුදු 14 15 පුංචි ගෑනු ළමයින්ට ළමයි හම්බෙනවා හැබැයි ඒත් අපි අපේ සංස්කෘතිය අරකමේක ඉතින් පරිස්සම් කරන්න ඕන නිසා ගබ්සාව එහෙම ලංකාවේ තහනම් මං එනවා අද අරුණ පත්‍රෙත් හෙඩ්ලයින් තියන්නේ කොරෝනා සම්බන්ධයෙන් දිස්ත්‍රික් අතර සංචරණයට තදින්ම සීමා ඇඳුම් නීති බලපත්‍ර නිකුතුව තහනම් අත්‍යවශ්‍ය භාණ්ඩ ගේ දොරකඩටම නිරෝධායනයේ වන්නන්ට රුපියල් දසදහසක බඩු මල්ලක් ජනපති නියෝග කරයි කියලා තමයි මේ ටික තියෙන්නේ වෛරසය ආවේ යුරෝපයේ කොවිඩ් දෙවැනි රැල්ලේ මුල අහුවේ ජපුර පරීක්ෂණයෙන් තහවුරු වෙයි කියලා තියෙනවා යුරෝපයේ යුක්‍රේනයෙන් තමයි වෛරස් එක ආවේ පොඩි ලල් එකක් තියෙනවා නේද චීනෙන් ආවා කිව්වහම වඩා මේ දෙවැනි රැල්ල ආවේ යුරෝපෙන් කිව්වහම නේද පොඩි හොඳ රටකින් ඇවිල්ලා තියෙන්නේ නේද චීන බඩු බාලයිද මේ ඇවිල්ලා තියෙන හොඳ එක ලේසියෙන් කොට දාන්න බෑ හොඳ එකට ඇවිල්ලා තියෙන්නේ යුරෝපෙන් ඇවිල්ලා තියෙන්නේ මුල්ලේරියාව PCR මැෂිම යලි 50යි කියලා ආටිකල් එකක් තියෙනවා මේක මේ මුල්ලේරියාවේ PCR මැෂිම අර මිලියන 250ක්ද කොහෙද දීලා දෙනල්ල වැඩ කරන්න නැතුව ගිය මැෂිම එකක් චීනෙන් ගෙනාවේ ඉතින් ඔන්න චීන්ව ආවා ඒගොල්ලන්ගේ මැෂිම ඒගොල්ලන්ගේ විශේෂඥයෝ ඒගොල්ලන්ගේ රට sorry ඒගොල්ලන්ගේ රට නෙවෙයි තාම ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා PCR යන්ත්‍රේ හදලා තියෙනවා PCR යන්ත්‍රේ ඒගොල්ලෝ එහෙම හදලා තිබුණාට ඒ ගැනත් යම් සැකයක් තියෙනවා කියලා සමහරු කියනවා චීන වැඩි සැකයි මේසේ ඇදේ හොයාගන්න බැරි දේශීය සමාගමකට දුන්නේ ඇයි රවි කුමුදේශ එහෙම අහුවයි කියලා ආටිකල් එකක් තියෙනවා මේ හෙඩ්ලයින් එක ඇත්තට පැහැදිලි නැතිනද කියලා බලුව බලනකොට මේ අර චීනෙන් PCR මැෂිම ගෙන්නනකොට ඒකට අදාළව මෙහෙන් සම්බන්ධ පාර්ශවයේ හැටියට තියෙන සමාගම මේසක ඇදයක්වත් හොයාගන්න බැරි සමාගමක් ඒගොල්ලෝන්ට ඇයි PCR නඩත්තු බාර දුන්නේ අර එන්නේ කියලා ප්‍රශ්නයක් කරනවා මට ඒ දෙන්නේ මේකේ ඉතින් චීන විසඳයි නේද චීන විසඳයි ඒගොල්ලෝ අපේ වඩා ප්‍රශ්න දැන් විසඳගෙන යන්නේ ඊළඟට මම එනවා අරුණ පත්‍රයේ 6 වෙනි පිටුවට කොවිඩ් ගැන හොයන්න එන අයගේ අනන්‍යතාවය විමසන්න ජනතාවට පුළුවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එහෙම කියන්නේ මොකද පෞද්ගල දවසල PHI ලා වගේ ගිහිල්ලා මේ අර ගෙවල් වල මිනිස්සුන්ට PCR කරන්න කලින් බෙහෙත් පෙත්තක් දෙනවා කියලා එහෙම පෙත්තක් දීලා ඒව නිදි කරලා මංකොල්ල කාලා තිබුණයි කියලා අරන් කියනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් PHI ලා ගෙදරට එනකොට පොල්ලෙන් ගහන්න ගලකින් ගහන්න කොස්සෙන් ගහන්න වගේව කරන්න දෙයක් නැතුව මම කියන්නේ ඇයිඩෙන්ටි ඉල්ලන්න අනන්‍යතාවය තහවුරු කරගන්න බලන්න ඇත්ත PHI ද ඇවිල්ලා තියෙන්නේ කියලා PHI ලට ඉඳුල් වතුර වලින් එහෙම ගහන්න යන්න එපා මංකොල්ල කාර්යය ඇවිල්ලා කියලා පොඩ්ඩක් සිහි බුද්ධියෙන් කටයුතු කළා නම් කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා හරියට ID එකක් එහෙම බලලා ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඒ අතරේ තියෙන නියමම නිවුස් එකක් නියම ලස්සන පින්තූරයක් එක්ක බතික් වලින් විපැයූ ජාතික කොඩිය ජනපතිට බතික් අත්‍යන්ත සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ විසින් විපැයූ බතික් වලින් නිර්මිත ජාතික කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෙරේදා පිළිගැන්විය කියලා නේ මේ බතික් කොඩිය මෙහෙත් කරගෙන ඉන්නවා ඉතින් මේ දයාසිරි අමතිතුමා ජනාධිපතිතුමාත් කොඩිය ගන්නවා කොඩිය සිංහයා ඉන්නවා අල්ලන් ඉන්න කඩුවෙන් වගේ තමයි පේන්නේ මේක ඊට කලින් අපි දැකලා තියෙන ජාතික කොඩිය වල පොඩියේ තියෙන එක කැලක් මේකේ අඩුයි මං හිතන්නේ. ඉතින් මේ ජනාධිපතිලා දීලා ඒ වෙනකම්ම කවුරුත් දැකලා නැහැ. ඒගොල්ලෝ කියනවා මේ ජාතික සහ බෞද්ධ කොඩි රටට අවශ්‍ය තරම ඒගොල්ලෝ හදන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. කොහොම තමයි ඉතින් හදන්න යන්නේ. බතික් මම යනවා 7 වෙනි පිටුවට. මෞබිම කොවිඩ් එන්නතට රට සූදානම් කරන්න කියලා ආටිකල් එකක් තියෙනවා WHO තමයි මෙහෙම කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් එන්නතක් ලබා ගැනීම සඳහා වැඩසටහනට අත්සන් තබා ඇති රටවල් 184ට ශ්‍රී ලංකාවද ඇතුළත් බව එම සංවිධානය තහවුරු කරලා තියෙනවා ලබන අවුරුද්දේ බැද විතර වෙයි කියලා තියෙනවා මේ එන්නත් මේ රටවල් වලට ලැබෙනකොට මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කියපු ටික තියෙනවා මෙන්න මෙහෙම ලෝක සෞඛ්‍ය සංවිධානය අපට දන්වා ඇත්තේ එන්නත සඳහා රට සූදානම් කරන ලෙසයි එම එන්නත් කිරීම යන්නේ නිශ්චිතව අදහස් කරන්නේ කුමක්දයි අපට නිශ්චිතව දන්වා නැත
කෙසේ වෙතත් අමාත්‍යංශය ඒ වෙනුවෙන් සූදානම් වෙමින් සිටිනවා. මොකටද සූදානම් වෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි අමාත්‍යංශය සූදානම් වෙමින් පවතින්නේ. කළුව පාර පංගියා වගේ හරියට. මං ඊළඟට යනවා නවවෙනි පිටුවට. නවවෙනි පිටුවේ තියෙනවා රාජ්‍ය කටින මහෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා කියලා. ඒ කියන්නේ මේ පතික් අත්‍යන්ත සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය තමයි ඕගනයිස් කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ දිස්ත්‍රික්ක ගණනාවකට බස්නාහිර පළාතන නිර්ණීතිය දාගෙන පොලිස් බල ප්‍රදේශ 100 ගණනක් නිරෝධායන නිර්ණීතියට යටත් කරගෙන දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කරලා ඇඳුම්ීති බලපත්‍ර නිකුත් කිරීම පවා නවත්තලා එන අමාරුවෙන් මේ කොරෝනා කන්ටේන් කරගන්න ට්‍රයි කරන ගමන් කටින පුණ්‍යෝත්සවය තියෙනවා රාජ්‍ය මට්ටමින් අගමැතිතුමාගේ ප්‍රධානත්වය. ඒ කියන්නේ මාරයි නේද? ඒ කියන්නේ මිනිස්සුන්ට මෙහෙම 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 කියන ගමන් ආණ්ඩුව මෙහෙම 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 කරනවා කියන්නේ නේද? දැන් අනික බලන්න ආණ්ඩුව එහෙම කරනකොට ඒගොල්ලෝ එහෙම මේ කටින පුණ්‍යෝත්සවයේ මේ විදියට ඕගනයිස් කරන අතරේ මේ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහත්තයා කියනවා මෙන්න මෙහෙම කතාවක්. කොරෝනා රෝගීන් වැඩි වුණා කියලා ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරන වටවඩ අපි ආරක්ෂා විය යුතුයි. ඒ කියන ගමන් ආණ්ඩුව කටින පින්කම ඕගනයිස් කරනවා. ඒ ඇස්සේ පහුගිය 23 වෙනිදා මට මතකයි කොරෝනා පිළිබඳව පැවතිච්ච පාර්ලිමේන්තු විවාදෙදී සෞඛ්‍ය අමාත්‍යනිය කිව්වා ඉස්සෙල්ල පාර කොරෝනා ආපුවාම ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අගමැතිතුමාගේ මෙහෙයවීමෙන් අපි ඉතාම සාර්ථක ලෙස කොරෝනා මර්ධනය කළා කියලා. ඒ කියන්නේ බෝ වුණොත් ජනතාව මර්ධනය කළොත් ආණ්ඩුවනේ. බෝ වෙන්නේ ජනතාවගේ වරද්දෙන් මර්ධනය කරන්නේ ආණ්ඩුවේ නායක කාරකාදීන්ගේ ආනුභාවයෙන් කියලානේ මේ අන්දන්න හදන්නේ නේ. පාච්ච කියනවා හිටගෙනනේ. මං යනවා අද දවසේ අපි පත්තරෙන් ගලව ගන්න අන්තිම බික ළඟට. දේශපාලන පරිගණීම් විමසන ජනාධිපති කොමිසම යෝජිත කඩුවල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමති වජිරගේ ඥාතියෙක් මහේස්ත්‍රාත්ට දුරකථන ඇමතුමක් දීලා කියලා තියෙනවා. ඉතින් මෙහෙමයි. දැන් මේකේ තියෙන්නේ ඔන්න කවුරු හරි හොරකම් කරලා හරි ආයුතු ලෙස වැඩ කටයුතු කරලා හරි බලය අනිසි ලෙස පාවිච්චි කරලා හරි වුණාම ඒක හොයන්නත් දානවා කොමිසම. ඒක හොයන්න කොමිසම දාලා ටික දවසක් ගිහිල්ලා ආණ්ඩුව පෙරමුණාට පස්සේ අර කොමිසම ඉස්සරහා සාක්ෂි දීලා වැරදිකාරයෝ වෙන්න ඔන්න මෙන්න වෙලා ඉන්නේ උඹ බේර ගන්න දානවා. දේශපාලන පරිගණීම් අල්ලන්න කියලා කොමිසමක්. ඉතින් ඔරු අල්ලන්නත් කොමිසම් දානවා අල්ලපු ඔරු නිදහස් කරන්නත් කොමිසම් දානවා. ඒ කොමිසම් දෙකටම ජනතාවගේ සල්ලි වලින් පඩි ගෙවනවා. හොඳේ මං හිතත් එන්න පත්තරෙන් බිකක් අරන්.